ආයුබෝවන්. ඔයා දන්නවද හොබිට්ලා ගැන? ජේ.ආර්.ආර්. ටෝකින්ගේ නවකතා වලින් තමයි අපිට හොබිට්ලව මුණගැහෙන්නේ. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ඊළඟට හොබිට් වගේ කතාමාලාවල් තුල අපිට මේ අරුම පුදුම අඟුටු මිට්ටෙක් වෙන හොබිට්ස් කියන මානව විශේෂය බලා ගන්න පුළුවන්. මේක මනක්කල්පිත කතාවක්නේ. හැබැයි මේ ලෝකේ ඇත්තටම හොබිට්ලා හිටියද? 2003 ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතෙන් ඉතාමත් කුඩා මානව විශේෂයකට අයිති ඇට සැකිලි හම්බෙනවා. ඉතින් විද්‍යාඥයන් මේ මානව විශේෂයට ලබා දීලා තියෙන නම තමයි හොමෝ ෆෙරන්සියෙන්සිස්. ඒ වගේම හොබිට් කියන අන්වර්ථ නාමයනොත් මේ මානව විශේෂය හඳුන්වනවා. මේ හොබිට්ලගේ ඇට සැකිලි මේ වෙනකොටත් හම්බෙලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතෙන් විතරයි. මේ පොසිල අවුරුදු 100ක් අවුරුදු 60000ක් අතර කාලයක් පරණයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ස්ථානයෙන් හමු වුණු ගල්මෙවලම් මීට අවුරුදු 190000ත් 50000ත් අතර කාලයකට කලින් භාවිත කරපු ඒවා කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ හොබිට් කෙනෙක් අඩි 3යි අඟල් 6ක් වගේ උසකින් යුක්ත වෙලා තියෙනවා. මෙයාලට තිබිලා තියෙන්නේ ඉතාමත් කුඩා මොළයක්. හොබිට්ලගේ ශරීරයේ වගේම මොළයත් ඉතාමත් කුඩා වුණත් මෙයාලා ගල් ආයුධ හදාගෙන ඒ ගල් ආයුධ වලින් කුඩා අලියතුන් වගේ සත්තු දඩයම් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ පරීක්ෂකයන් කියන විදිහට හොමෝ ෆෙරන්සියෙන්සිස්ට, ඒ කියන්නේ හොබිට්ට, මීට අවුරුදු මිලියන 1.75කට කලින් අප්‍රිකාවේ ජීවත් වුණු හොමෝ හැබිලිස් එක්ක සමානකම් තියෙනවා. හොමෝ හැබිලිස් කියන්නේ පැරණිතම මානව විශේෂ වලින් එකක්. හොමෝ ෆෙරන්සියෙන්සිස් කාලයකට කලින් අප්‍රිකාවේ පරිණාමය වෙලා ඉන්දුනීසියාවට සහ සමහර විට ලෝකේ වෙනත් ප්‍රදේශවලටත් සංක්‍රමණය වුණාද කියලා සැකයක් තියෙනවා. මේ හොබිට්ලා මීටරයක් විතර උසයි. ඒ වගේම මෙයාලා කිලෝග්‍රෑම් 30ක් විතර බරට ඉන්නේ නැති කියලා විශ්වාස කරනවා. අපි නොදන්න කොච්චර දේවල් මේ ලෝකේ තියෙන්නේ නැද්ද? හොබිට් ගැන ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සෝබාධාමේ තියෙන මේ වගේ අරුම පුදුම දේවල් ගැන දැනගන්න ඔයා කැමති නම් අපි channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් ඔයාට පුළුවන්. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකල් ඔයාට සුබ දවසක්.